ගුරු විදුහල්පතිවරුන් කුලඹදීයේ පැවැත්වූ විරෝධතාවට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වමින් අද දිනේද වැඩවර්ෂණයක් ක්‍රියාත්මක කරනවා. ඇතැම් පාසල්වලට ඇතුළු වීමට නොහැකිව සිසුන් ආපසු හැරී යන තත්ත්වයක්ද දැකගත හැකි වුණා. කරුණ අංකල්, එයා ඇන්ටිකෙන් කින්ව එයාට කෝල් එකක් දීලා දෙමාපියන්ට එන්න කියලා ඉති. කෝලී හිටියා. ඊ ගැන්වේ නන්නේ අපි වැඩක් කරන් හිටිය පාඩුවේ. අම්මලට කෝල් කළා බස් එකට හරි යන්න ඉතින්. මොනවා කරන්නේ? ගැන්වේ නෑ ඊයේ. මොකද කරේ? ඊයේ නිකන් හිටියයි ඉතින්. ගියා නෑ අම්මලා එවේ නෑ. ආද ආව ඉතින් බලන්න මොකද වෙන්නේ කියලා බලමු. සමාන මැඩම්ල එනවා කිව්වා. බලමු ඉතින් මැඩම්ල අපිට ආදරේ නම් ඒ. දරුවන්ගේ අනාගතය තමයි මේකෙන් මේ ගොඩක් නැති වෙන්නේ. ගුරුවරු කරන්න ඕනේ අනාගතය හදන එකනේ. දැන් මේකෙන් මොනවා වෙනවද කියන හිතා ගන්න උරු ඉන්නේ. අද එක්කන් ආව ළමයා. ගුරුවරුන්ගේ ඉල්ලීම් දිනා ගන්නවත් එක්කම ඉතින් ළමයිට උගන්වන්නත් ඕනේ. يعني දරුවෝ නම් ඉස්කෝලේ එනවා. අපිට දැනුම් දුන්නේ මෙතනුත් ඉස්කෝලේ නිවාඩු නැහැ. ගුරුවරු වෙන්නේ නැති කතාව තමයි කීවේ. දුකයි. ඇත්තටම ඉතින් දරුවන්ට අර අධ්‍යාපනය ඉතින් තව එන්න එන්න මොට වෙන එක ගැන තමයි ඉතින් අපිට දුක. දැන් අපි තාම දරුවෝ එක්කගෙන යන ඉතින් තියලා වැඩකුත් නැහැ නේ. මේ ගුරුවරුද මන් දන්නේ නේද? ජෝසප් ස්ටාලින් කියලා මහත්මයෙක්ගේ. ඒකොලිද මෙහෙවනා මේවා හරියන්නේ නැහැ. ගුරුවරු කියන්නේ කට්ටිය මේ වෘත්තීය සම්මිත ක්‍රියා මාර්ග ගන්න ඕනේ නෙමෙයි. දරුවන්ට අධ්‍යාපනය දෙන්න ඕනේ කට්ටිය ගුරුවරු කියන්නේ. මේ අතර අද දිනේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අධීරේ ඇගීම් කටයුතු හෙට සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම කටයුතු අද දිනේ ආරම්භ කිරීමට නියමිතව තිබුණා. අද සහ හෙට යන දෙදින තුල දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ද අද සහ හෙට යන දෙදින තුල වැඩවර්ජනයක නිරත වීමටයි තීරණය කර ඇත්තේ. දැන් ඔයාලා කොහොමද වැඩක් කරගෙන ගියා? දැන් ගාම සේව කළාද නැහැ? ඉතින් මොකද වෙන්නේ? නෑ ඉතින් ගිහිල්ලා හැරි එනවා. දවස් කීපයක් ගියා වැඩ දෙක තුනක් කරගන්න. ගම වියදම රෙහෙම්මෙන් ගියාම ඒගොල්ලන්ට ඕනේ ඇති වෙලා ඒජේනේ. එදාර බලමු. මේගොල්ලා මේ වර්ජනය කරනවා අපි අමාරු වෙන්නේ. මේක තමයි මේ සිද්ධ වෙන්නේ. හැමතැනම වර්ජනය තමයි. ජනතාව ගැන හිතන්න ඕන. නමුත් ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කවුද? ගුරුවරු ගත්තත් එහෙමයි. ග්‍රාම සේකලා ගත්තත් එහෙමයි. හැමතැනම ප්‍රශ්න. වැඩ වර්ජනය කරන්නේ නැත්තේ කවුද? ඔක්කොම වැඩ වර්ජනය කරනෝනේ. අපි අනාතයි.